නාම පද හා එහි ප්‍රභේද. හරිද? දැන් පුතේ කිසියම් අදහසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැඟීමක්. කිසියම් අදහසක් හරි හැඟීමක් තවත් කෙනෙකුට ප්‍රකාශ කරනකොට කියනකොට මේ මිනිසාගේ මොවින් පිටවන අර්ථවත් අර්ථයක් තියෙන ශබ්ද තමයි පුතේ අපි පදයක් කියලා හඳුන්වන්නේ. හරිද? කිසියම් අදහසක් හරි හැඟීමක් හරි අපි තවත් කෙනෙකුට කියනකොට මේ අපේ මොවින් නිකුත් වෙන පිට වෙන අර්ථයක් සහිත ශබ්දයකට අපි පදයක් කියලා කියනවා. හරිද? සිංහලයේ පද වර්ග ගණනාවක්ම තියෙනවා නේද? ඒ අතර පුතේ මේ නාම පදවලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නාම පදවලට දිනිතු පුතේ ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා කියලා. හරිද? කිසියම් කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක්, එහෙම නැත්නම් ස්වභාවයක්. ඒ කියන්නේ විලාසයක් හැඳින්වීම සඳහා යෙදෙන පද නාම පද කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? ආයි කියමු කිසියම් කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක්, ස්වභාවයක් හැඳින්වීම සඳහා යෙදෙන පද නාම පද. හරිද? දැන් ඔව්හු, අලියා, සත්තු මේව කෙනෙක් නේද? කෙනෙක් ගැන අදහස් වෙනවා. යම්කිසි එහෙම නැත්නම් සතෙක් ගැන නේද? එහෙනම් ඊට පස්සේ මේ දෙයක් කිව්වොත් ගස කිව්වොත් දෙයක් නේද? මල දෙයක්. ඊළඟට ස්ථානය වනාන්තරය නේද? පන්සල යම්කිසි ස්ථානයක්. ස්වභාවයක් නම් සතුට, බිය, උද්දාම ඒවෙන් යම්කිසි ස්වභාවයක් ගැන කියවෙනම. එහෙනම් පුතේ කිසියම් කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක්, ස්වභාවයක් හැඳින්වීම සඳහා යෙදෙන පද නාම පද කියලා අපි හඳුන්වනවා. හරිද? මේ නාම පද පුතේ අපිට නාම පදවල වර්ග තියෙනවා, ප්‍රභේද තියෙනවා. සවනි පුතේ නාම පද අපිට ප්‍රභේද කරන්න පුළුවන් වචන ભેදය, උක්තානෝක්ත ભેදය, ලිංග ભેදය කියලා. හරිද? දැන් නාම පදයක් ගත්තහම වචන ભેදයක් තියෙනවා නේද? ඒක වචන නාම පද තියෙනවා නේද? බහුවචන නාම පද තියෙනවා. උක්තානෝක්ත නාම පදයක උක්ත පදයක් තියෙනවා. දැන් දරුවා කියන එක දරුවා කියන්නේ උක්ත පදයක් නේද? දරුවෙක් කියන්නේ උක්ත පදයක්. දරුවකු කිව්වොත් දරුවෙකු කිව්වොත් ඒක අනුක්ත පදයක්. එහෙනම් නාම පදයක පුතේ උක්ත අනුක්ත ස්වභාවයක් තියෙනවා. ඊළඟට නාම පදයක ලිංග ભેදයක් තියෙනවා. පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා නේද? මේ ස්ත්‍රී ලිංග පද නේද? ස්ත්‍රී ලිංග නාම පද, පුරුෂ ලිංග නාම පද නේද? නපුංසක ලිංග නාම පද. එහෙනම් පුතේ අපිට පැහැදිලි නාම පදයක ලිංග ભેදයකුත් තියෙනවා නේද? දැන් අපි මේවා එකින් එක ඉගෙන ගන්න යන්නේ. එහෙනම් මුලින්ම අපි කතා කරමු පුතේ නාම පදයේ තියෙන වචන ભેදය. ශිනායා නාම පදවල තියෙන වචන ભેදය කියන්නේ පුතේ ඒක වචන බහුවචන වශයෙන් අපිට නාම පදයක් වර්ග කරන්න පුළුවන්. හරිද? ඒක වචන නාම පද තියෙනවා, බහුවචන නාම පද තියෙනවා. යම් නාම පදයකින් එක් අයෙක්, එක් දෙයක්, එක් ස්ථානයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම පද කියලා අපිට කියන්න පුළුවන්. හරිද? දැන් ළමයා කිව්වහම ඒක වචන නාම පදයක් නේද? මල ඒක වචනයි නේද? නරියා, ගොවියා ඒක වචන. ඔයාලත් කියමු බලන්න ඒක වචන නාම පද. ඔව් ආයි කියන්නේ සවනි මට ඇහුන්නේ. कोम्बिया, तब आवा, बालला, गोविया, गुरुवरया, कूसा, वन एक वचन नाम पद. යම් කිසි නාම පදයකින් පුතේ බොහෝ අය, බොහෝ දේවල්, බොහෝ ස්ථාන ගැන කියවෙනවා නම් ඒවා අපි බහුවචන නාම පද කියලා කියනවා. හරිද? නාම පදයකින් එකකට වැඩි බොහෝ අය, බොහෝ දේවල්, බොහෝ ස්ථාන ගැන පැවසෙනවා නම් කියවෙනවා නම් අපි ඒවට කියනවා බහුවචන නාම පද කියලා. හරිද? දැන් සත්තු බහුවචන නාම පද. බෝල, පක්ෂීව, කුරුල්ලෝ, ගොවියෝ, ගුරුවරු මේවා බහුවචන නාම පද. ඔයාලත් කියන්න බලන්න බහුවචන නාම පද. බල්ලෝ නේද? තව කියන්න බලන්න. ඊරව්, පොත්, ඉමාෂත් කියන්න බලන්න පුතේ බහුවචන නාම පදයක්. හාවෝ, ගස්. ඔව් තව ළමයි නේද? ආයි. ඔව්. එහෙනම් පුතේ මතක තියාගන්න ඒක වචන නාම පද කියලා කියන්නේ යම් නාම පදයකින් එක් අයෙක් එක් දෙයක් එක් ස්ථානයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම එක දෙයයි. හරිද? එක් අය, එක් කෙනයි, එක් දෙයයි, එක් ස්ථානයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම පද. උදාහරණයක් අපිට ගන්න පුළුවන් ගොවියා නේද? වණය. යම් නාම පදයකින් බොහෝ අය බොහෝ දේවල් බොහෝ ස්ථාන ගැන කියවෙනවා නම් ඒවා බහුවචන නාම පද. සත්තු, ගුරුවරු නේද? කුරුල්ලෝ බහුවචන නාම පද. ඔන්න දැන් මට කියන්නේ මම මේ කියන නාම පද ඒක වචනද බහුවචනද කියලා කියන්න. කුරුල්ලා, මල ඒක වචන. ගස්, ගස් කියවහම බහුවචන නේද? ගස්. මල් බහුවචන. මල, ළමයා, ගොවියෝ බහුවචන නේද? හරි, හොඳයි පුතේ. දැන් එහෙනම් අපි මෙන්න මේ සටහන ලියාගමු බලන්න. අනේ අපි සටහන මේ අභ්‍යාස කරලම ලියාගමු. හරිද? හා. හරි, දැන් එහෙනම් අපි අභ්‍යාස ටික පොතේ තියෙන කරලා ඊට පස්සේ සටහන ලස්සනට ලියාගමු. හරි, ඊට කලින් හොඳ පුතාලා වගේ මට මේ ටික පාඩම් කරලා දීලා ඉන්න. හරිද? හරි, නාම පදයක් මොකක්ද කිය නාම පදයක් කියන කුමක්ද කියන එක පාඩම් කරගන්නකො ඉස්සෙල්ලා. යම් කෙනෙක් සතෙක් දෙයක් ස්ථානයක් ස්වභාවයක් හැඳින්වීමට භාවිත කරන පද නාම පදයි. ඒක පාඩම් කරන්න. ඕ යම් කෙනෙක් සතෙක් ස්ථානයක් දෙයක් ස්වභාවයක් හැඳින්වීමට භාවිත කරන පද නාම පදයි නේද? කෙනෙක් කියවහම ළමයි කියන්න බලන්න. කෙනෙක්, සතා නේද? සත්තු, සිංහයා නේද? මිනිසා. කෙනෙක් ඊළඟට දැන් කෙනෙක් කියලා කිව්වහම අපිට ගන්න පුළුවන් යම් කෙනෙකු හෝ සතෙකු ගැනනේ. මිනිසා කියන්නේ කෙනෙක් නේද? එතකොට සතෙකු, සිංහයා කිව්වහම සතෙක්. දෙයක් කිව්වහම ගස කියන්නේ යම් දෙයක් නේද? ස්ථානයක්. වනය පන්සල ස්ථානයක් නේද? යම්කිසි ස්වභාවයක්. දිය සතුට කියන එක ස්වභාවයක්. හරි, ඒකත් මතක තියාගන්න ඕනේ. හරි, තව කාටද කියන්න පුළුවන් නාම පද කියන එක? හරි, මේකේ තියෙන විදිහටම ඕනේ ඔයාලගේ අදහසින් කියන්න පුළුවන්. යම් කෙනෙක් සතෙක් දෙයක් ස්ථානයක් ස්වභාවයක් හැඳින්වීමට භාවිත කරන පද නාම පද වෙනවා. හරි, තව කාටද පුළුවන්? හරි, හොඳයි පුතේ. දැන් එහෙනම් අපි හැමෝම කියමු මේක තව ටිකක් හොඳට මතක තියාගන්න. මේ ඔක්කොම ගන්නෙ අත්තරින් එපා. හරි, පොතට යන්කෝ ඔයාලගේ පෙළ පොතට. හැමෝම ශබ්ද නැගලා නැවත කියවන්න. මියුට් කරගෙන හරි කමන්නේ කියවන්න. හරි. යම් කෙනෙකු සතෙකු දෙයක් නේද ස්ථානයක් ස්වභාවයක් හැඳින්වීමට භාවිත කරන පද නාම පදයි නේද? යම් කෙනෙක් වෙන්න පුළුවන් නේද? සතෙක්, දෙයක්, ස්ථානයක්, ස්වභාවයක්. මියුට් කරලා ශබ්ද නගලා කියන්න. යම් කෙනෙක් සතෙක් දෙයක් ස්ථානයක් ස්වභාවයක්. ආයි කියමු. යම් කෙනෙක් සතෙක් දෙයක් ස්ථානයක් ස්වභාවයක්. දැන් S2 පියාගෙන කියන්න බලන්න. කියන්න පුළුවන්ද බලන්න? ස්වභාවයක් නේද? හරි, හොඩෙන් S2 හැරියේ නෑ නේද? ඒකනේ. හොඳයි. හරි, එහෙනම් පුතේ දැන් ඊළඟට පාඩම් කරගමු ඒක වචන කියන්නේ මොනවද කියලා. හරිද? යම් නාම පදයකින් එක් අයෙකු එක් දෙයක් එක් ස්ථානයක් එක් ස්වභාවයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම පදේ. හරිද? එක් මේ හැම එකටම එක් කියන එක දාන්න. ඒකාර්ථයක් පළ කරන්න ඕනේ. හරිද? හරි, පාඩම් කරගමුකෝ එහෙනම්. යම් නාම පදයකින් එක් අයෙක් එක් දෙයක් එක් ස්ථානයක් එක් ස්වභාවයක් ගැන කියවෙනවා නම් ඒම ඒක වචන නාම පද. පාඩම් කරමු. උදාහරණකුත් එක්ක පාඩම් කරගන්න. මියුට් කරගෙන පාඩම් කරන්න පුතේ. හා හරි. ගස් හරි. එහෙනම් කො බලන්න දැන් ඒක පාඩම් අය අත උස්සන්න බලන්න. ඔව් හේෂාන් පුතාට පාඩම් නැද්ද? එහෙනම් හරි. අපි එහෙනම් හැමෝම එකට පාඩම් කරමු. ඔන්න දැන් මාත් එක්ක පාඩම් කරමු. යම් නාම පදයකින් පුතේ එක් අයෙක්, එක් දෙයක්, එක් ස්ථානයක්, එක් ස්වභාවයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම පද. ඔන්න මියුට් කරලා මාත් එක්ක ශබ්ද නගලා කියන්න. යම් නාම පදයකින් එක් අයෙක්, එක් දෙයක්, එක් අයෙකෝ, එක් දෙයක්, එක් ස්ථානයක්, එක් ස්වභාවයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම පද. හරිද? හරි. ආයි කියමු බලන්න. යම් නාම පදයකින් එක් අයෙකෝ, එක් දෙයක්, එක් ස්ථානයක්, එක් ස්වභාවයක් ගැන කියවෙනවා නම් ඒවා ඒක වචන නාම පද. හරිද? හරි. දැන් එහෙනම් කියමු බලන්න. හැමෝම මයික් එක ඔන් කරලා බලන්න නැතුව යම් නාම පදයකින් හරි. ඊළඟට පුතේ අපි දෙවෙනි එක පාඩම් කරමු. හොඳයි ඈ ඔයාලා. නාම පදයකින් බොහෝ අය, බොහෝ දේවල්, බොහෝ ස්ථාන ගැන කියවෙනවා නම් ඒවා බහුවචන නාම පද. උදාහරණ කුරුල්ලෝ. ඒක ලේසි පාඩම් කරන්න. ඉක්මනින් පාඩම් කරගන්න. දැන් මං අහන කෙනා දෙන්න ඕනේ බහුවචන නාම පදයි. හරිද? බහුවචන නාම පදයි. හරි. හොඳයි පුතේ. දැන් එහෙනම් අපි අභ්‍යාස මේ කරනනේ සටහන ලියන්න හිටියේ. නමුත් අපේ සමහර දුවල පුතාලට චුට්ටක් ඒක මතක තියාගන්න අමාරුයි නේද? ඒ නිසා ලිව්වට පස්සේ සටහන ලිව්වහමත් ඒක මනසට යනවනේ, හොඳින් මතක හිටිනවනේ. ඒ හින්දා එහෙනම් දැන් අපි ගෙදරදී සටහන ලියන්නේ, ක්ලාස් එකේදීම සටහන ලියලා ඊට පස්සේ ඊට යටින් අභ්‍යාස කරමින් ඉදිරියට යන්න. හරිද? හරි. ලිව්වහමත් හොඳින් මතක හිටිනවනේ. ගොඩක් දුවල පුතාලා පාඩම් දුන්නා. හැබැයි කීප දෙනෙකුට චුට්ටක් පාඩම් මදි. හරි. ඒ නිසා ලියමු කොහේනම් නාම පද යනු. හරි පුතේ. දැන් අපි මේ වෙනකොට කරන්නේ පස්වෙනි පාඩම නාම පද හා එහි ප්‍රභේද, එහි සටහන තමයි ලියාගන්නේ. පළවෙනි පිටුව පාඩමේ නම ලියලා පළවෙනි පිටුව ඉඳ තියලා අපි මේ ටික තමයි ලියාගත්තේ. ඒකට ඉඳ තියලා මේ ටික ලියාගන්න. සටහන group එකට දාන්න. හරි. වචන ભેදේ කියලා මේ ටික ලියාගන්න පුතේ. නෑ, මේක නාම පදයක් යනෝ. දැන් වචන ભેදය කියලා මාතෘකාව ලියලා ලියාගන්න. දැන් අපි කරන්නේ පුතේ මේ සටහන ලියන එක. දැන් පළවෙනි සටහන ලියුවා. දෙවෙනි සටහන තමයි මේ ලියන්නේ. පුතේ මේ සටහන ලියන්න ඉඩ තියාගන්න. දැන් පාඩමේ නම ලියලා මම මේක group එකට දාන්නම්. යාළුවෝ මේ ටික ලියලා ඉවරයි. යාළුවෝ දැන් ලියන්නේ දෙවෙනි සටහන. හරිද? ඒ හින්දා එක පිටුවක්, හරි, පිටු භාගයක් විතර ඉඩ තියලා මේ ටික ලියාගන්න. CR පොතක් නම් CR පොතකද ලියන්නේ? එහෙනම් පිටු භාගයක් විතර ලස්සන්ට කොහේ ලියන්න, මේක ඉඩ ඇතුළු ලියන්න ඉඩ තියලා මේ ටික ලියා ගන්න. හරි. හොඳයි පුතේ. දැන් ලියලා ඉවරය. කොටස් දෙකකට නම් කරගන්න. නාම පද කියලා ලියලා ඒක වචන, බහු වචන කියලා. අනිත්‍යයි මනිත් ලියන්න. හරිද? අපි ඊළඟ කොටසට යමුද? යමු. හරි. මේක ලියා ගන්න බැරි වුණු දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් මම සටහන group එකට දානවා. එතකොට පුතාගේ සටහනේ අඩුපාඩු තිබුණොත් හදලා මට එවන්න. හරි. දැන් එහෙනම් ලස්සනට මේ ටික ලියාගමු. හරි හොඳයි පුතේ. හේෂාන් කියවමු බලන්න එහෙනම් සටහන. නාම පද මේ නමක් තියෙන්නේ. හරි. ओहो हरि හොඳයි පුතේ. දැන් එහෙනම් අපි පොතේ තියෙන අභ්‍යාස කරන්න හදන්නේ. එන්නකො පොතට පෙළ පොත ගන්නකො ළඟට. ලිඛිත අභ්‍යාස අංක 1 31 වෙනි පිටුව පෙරලා ගන්නකො. ඒකේ තියෙනවා කතාවේ ලිඛිත අභ්‍යාස අංක 1 කතාවේ ඇති පහත දැක්වෙන නාම පද ඒක වචන බහු වචන වශයෙන් වගුගත කරන්න. ප්‍රශ්නේ ලිව්වා ඒක වචන බහු වචන කියලා කොටස් දෙකකට වෙන් කරලා පිළිතුර පමණක් ලියන්න. හරිද? අර එතන තියෙන පද ටික ලියන්න ඕනේ නැහැ වෙලාව යන නිසා. හරිද? අපි දැන් පළවෙනි වාරේ පාඩම් ඉක්මනින් ඉවර කරලා දෙවෙනි වාරේටත් යන්න ඕන නිසා. හරිද? එහෙනම් කරන්න බලන්න මේක ඉක්මනින්. ඔව් පුතේ ලිඛිත අභ්‍යාස අංක 1 කියලා දාන්න. මේ ප්‍රශ්නේ ලියන්න ඒක වචන බහු වචන කියලා කොටස් දෙකකට බෙදුවා පිළිතුරු ටික ලියන් ගියා. ඒ ටික ලියන්න එපා. ඒ ටික ලියන්න එපා පුතේ. ඒක වචන බහු වචන කියලා ලියලා පිළිතුර පමණක් ලියන්න. දැන් මෙතන වචන කිහිපයක් තියෙනෝනේ, පද කිහිපයක් තියෙනෝනේ. ඒක වචන පද ටික මේ තීරුවේ ලියන්න. බහු වචන පද ටික මේ තීරුවේ ලියන්නේ. පුළුවන් ටික කරමුකෝ. හරි අපි සාකච්ඡා කරමු. දැන් කියන්න බලන්න ඒක වචන නාම පද මොනවද? හරි රශී කියමු බලන්න මට ඒක වචන නාම පද. රශී ලිව්ව. වනය කියන එක ගන්න පුළුවන් නේද? ඊළඟට රුක කියන එක ගන්න පුළුවන්. හරි දාගන්න. කොහොමද කියලා නම් වනය රුක ඊළඟට තව මොනවද? ඕ රාවය කියන එක ගන්න පුළුවන්. ඕ පණිවිඩය. ඕ වන සතා. ඕ නාට්‍ය. ඌ කියන එකත් ගන්න පුළුවන් නේද? නඩියා කියන එක ගන්නත් පුළුවන්. ඊළඟට අපි පිළිවෙලට යන්කෝ. කපටියා කියන එක ගන්න පුළුවන්ද? කපටියත් ඒක වචන නේද? ඊළඟට ඒකා මේ දෙකාර්ථයක් හැඟ වෙනවා එක්කෙන ඒකා. ඊළඟට ඌ ඊළඟට නිජ බිම. නිජ බිම. අනේ එහෙනම් අපිට වනය කියන එක ගන්න පුළුවන් පුතේ. රුක කියන එක ගන්න පුළුවන්. වන සතා කියන එක ගන්න පුළුවන්. වනය, රුක, රාවය, පණිවිඩය, වන සතා, නරියා, කපටියා, ඒකා, ඌ, නිජ බිම. මෙන්න මේ ටික තියෙනවා නම් හරි දාගන්න. හරිද? ඒක වචන වලට එන්නේ මේ ටික. හරිද? මේ පද තමයි ඒක වචන නාම පද. හරි. දැන් එහෙනම් බහු වචන නාම පද වලට යමු. සත්තු. සත්තු කියලා තියෙනවද? හරි එහෙනම්. සත්තු. ඊළඟට ඕහු. ඕහු. ඊළඟට ජීවිත. ඊළඟට පක්ෂීහු. සත්වයෝ. බෝල ඇස් කුරුල්ලෝ නේද? ඔන්න මම නැවතත් බහුවචන පද ටික කියනවා. සත්තු ඕහු ජීවිත පක්ෂීහු සත්වයෝ බෝල ඇස් කුරුල්ලෝ. මේ ටික තියෙනවා නම් හරි දාගන්න. කෝ බලන්න ඔක්කොම හරි අය අතොස්සන්න බලන්න. ගොඩක් හොඳයි. දෙකක් විතරයි වැරදි. දෙකක් විතරයි වැරදි අනිත් ඔක්කොම ඒවා හරි. අයත් හොඳයි. හරි හොඳයි පුතේ. එහෙනම් දැන් ඊළඟට මෙන්න මේ මියුට් කරගෙන මේ ප්‍රශ්න ලියා ගන්න. ඒක වචන නාම පද 10ක් හා බහුවචන නාම පද 10ක් සොයා ලියන්න. ඔව් ප්‍රශ්න ලියා ගන්න. හොඳයි. එහෙනම් කොටස් දෙකකට වෙන් කරගන්න ඒක වචන බහුවචන කියලා තීරු දෙකක්. ඔව් පුතේ දැන් මම කියන ටික ලියාගම්මු. හරි. මල ගස ඊළඟට සිංහයා සිංහයා තුන්වෙනි එක සිංහයා. හරි අපි ඉක්මනින් ලියමු. සිංහයා. ඊළඟට ගුරුවරයා ගුරුවරයා. ඊළඟට ළමයා. මල ගස සිංහයා ගුරුවරයා ඊළඟට ළමයා. ඊළඟට ලියාගන්න කුරුල්ලා කුරුල්ලා. කුරුල්ලා. ඊළඟට ගවයා ගවයා. ඊළඟට කමල්. කමල් කියන්නේ ඒක වචන නාම පදයක්. කමල් නම. හරි කමල් කියන එකට මේක ලියා ගන්නකො පුතේ. මේ කමල් නැතුව මෙහෙම ලියා ගමු. දැන් නෙළුම් මලේ අර්ථය තියෙන හින්දා ඒකට ලියා ගන්න. සවනි. සවනිගේ නම ලියා ගන්නකො සවනි. හරි. මල ගස සිංහයා ගුරුවරයා ළමයා ගවයා කුරුල්ලා සවනි පන්සල. ඊළඟට ලියා ගන්න සංගරාව සංගරාව. සයන්න සංයක ගයන්න රායන්න වයන්න සංගරාව. හරි ඉමාෂා පුතේ කියන්න බලන්න ලියාගත්තේ ඒක වචන නාම පද ටික. ගොඩක් හොඳයි පුතේ. එහෙනම් බහුවචන තීරුවේ ලියා ගන්න. සත්තු සත්තු. බෝල සත්තු දෙක බෝල. පක්ෂීහු පක්ෂීහු. කුරුල්ලෝ. කුරුල්ලෝ. ගොවියෝ ගොවියෝ. सत्तु बोल पक्षीहु कुरुल्लो गोबियो इलांगटे गुरुवरु गुरुवरु इलांगटे काम करुवो सत्तु बोल पक्षीहु कुरुल्लो गोवियो गुरुवरु इलांगटे काम करुवो इलांगटे पन्सल इलांगटे पोत पन्सल पोत गस මල් හරි බහුවචන ටික ඕෂදී කියන්න බලන්න හොඳයි පුතේ ඊළඟ ප්‍රශ්නෙට යමු පහත දැක්වෙන නාම පද ඒක වචන නම් බහුවචන බවටද බහුවචන නම් ඒක වචන බවටද හරවා ලියන්න ප්‍රශ්නේ ලියා ගන්නකො මුලින්ම ලියලා ඒක වචන බහුවචන කියලා කොටස් දෙකක් වෙන් කර ගන්නකො හරි අපි දන්නවා දැන් ඒකවචන නාමපද මොනවද කියලා නේද ඒකවචන නාමපද වලට නැවතත් අපි නිදසුන් මතක් කරොත් කුරුල්ලා ගෝවියා කුමාරයා ගැහැණිය යහළුවා ගුරුතුමිය ගිරවා මේවා මොන පදද පුතේ ඒකවචන නාමපද නේද බහුවචන නාමපද වලට අපි රජවරු ගෝයම් මිනිස්සු සහෝදරයෝ රසිකයෝ मकुलुवो गम्मेसियो कविहु गेमियो मे पदे विल्ला बहुवचन नाम पद අපිට තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කරන්න තියෙන්නේ පහත දැක්වෙන නාම පද ඒ කියන්නේ මෙන්න මේ නාම පද ටික ඒක වචන නම් හරිද ඒක වචන නම් මේ නාම පදේ අපි බහුවචන කරන ලියන්න ඕනේ හරිද एक वचन නම් දැන් ගොවියා කියන එක ඒක වචනනේ එහෙනම් ගොවියා කියන එක අපි බහුවචන බවට පත් කරන්න ඕනේ එහෙනම් ගොවියා කියන එක බහුවචන කරාම ගොවියෝ එහෙනම් ගොවියෝ කියන එක මේ බහුවචන තීරුවේ ලියනවා හරිද හරි මාත් එක්ක කරමු මේක ඒ නිසා ප්‍රශ්නේ පිටපත් කරලා ඉවරයි කියන්න පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නේ ලියාගත්තා. දැන් අංක 3 කියලා දාලා ප්‍රශ්න ලියන්න ඉඩ තියලා ඒක වචන බහුවචන කියලා ලියාගෙන අපිත් එක්කම පිළිතුර ලියමු. හරි. ඔන්න පුතේ දැන් ඔයාලා මට උත්තර දෙන්න ඕනේ. අපි හැමෝම එකට තමයි මේ පිළිතුර ලියන්නේ. හරි. දැන් එහෙනම් කියන්න බලන්න ගොවියා. මේ ගොවියා කියන එක ඒක වචනද බහුවචනද? एक वचन නේද එහෙනම් ඒක වචන නම් අපිට මොකක් කරන්න කියලාද කියන්නේ මේ උපදෙස් ඒක වචන ප්‍රශ්නේ ඒක වචන නම් බහුවචන බවට පත් කරන්න කියලා නේද එහෙනම් එහෙනම් ගොවියා කියන එක අපි මොකක්ද කරන්න ඕනේ දැන් බහුවචන නේද එහෙනම් බහුවචන ගොවියෝ කියන එක එහෙනම් ලියා ගන්න බහුවචන තීරුවේ ගොවියෝ නෑ නෑ පුතේ. දැන් දැන් අපි මෙහෙමයි කරන්නේ. දැන් පහත දැක්වෙන නාම පද ඒක වචන නම් අපි බහුවචන බවට පත් කරනවා. හරිද? හරි. මේ විදිහට ලියාගමු. එහෙනම් දැන් අපිට මෙතන ගොවියා කියන එක එහෙම ලියන්නකො ඔයාලට පැටලෙන්නේ නැති නිසා. පැහැදිලිද? ගොවියා කියලා ඒක වචන තීරුවේ ලියන්න. ඒක බහුවචන කරන්න ගොවියෝ කියලා. හරිද? ගොවියා කියලා ඒක වචන තීරුවේ ලියන්නකො. एक बहुवचन करा गोबियो म्यूट कर मंकीन कुटम पीड़ितर लिया गोविया एक वचन तीरुवे बहुवचन तीरुवे गोवियो हरी कम करुओ की दें बहुवचन तीरुवे लियन्न කම්කරුවෝ ඕ කම්කරුවෝ කියන එක බහුවචන පැත්තේ ඕ පුතේ මියුට් කරගෙන ලියමු. හරි කම්කරුවෝ කියන එක බහුවචන තීරුවේ ලියන්න. දැන් කම්කරුවෝ කියන එක බහුවචන පැත්තේ ලිව්වා. එහෙනම් මේ ඕ කම්කරුවෝ කියන එක දැන් බහුවචනනේ පුතේ. එහෙනම් අපි ඒක මොකක් කරන්න ඕනේ? ඒක වචන බවට හරවන්න ඕනේ. එහෙනම් කම්කරුවා කියලා ඒක වචන පැත්තේ ලියන්න. කම්කරුවා මියුට් කරගෙන මාත් එක්කම ලියමු. කම්කරුවා හරි. ඊළඟට නීතිඥයා කියන එක ඒක වචන පැත්තේ ලියන්න. නීතිඥයා ඔව් නීතිඥයා කියන එක ඒක වචන තීරුවේ ලියන්න. නීතිඥයා කියන එක පුතේ ඒක වචනයි. එහෙනම් ඒක වචන නම් අපි දැන් ඒක බහුවචන කරලා ලියන්න ඕනේ. එහෙනම් නීතිඥයෝ කියලා ලියන්න බහුවචන තීරුවේ. හරි. ඊළඟට මිනිම් දෝරුවෝ කියන එක බහුවචනනේ. එහෙනම් මේක බහුවචන පැත්තේ ලියන්න. මිනිම් දෝරුවෝ ලියලා ඒක වචන කරලා ලියන්න. ඒක වචන තීරුවේ මිනිම් දෝරුවා. මේ දක්වා ලියාගත්ත වචන ටික එක වචන පද ටික කියන්න බලන්න හේෂාන්. ඔව් හරි. හේෂාන් පුතත් කියන්න බලන්න. හරි. බහුවචන ටික කියමු බලන්න. ඖෂධි पोते बहुवचन टिक गोवियो गोवियो नीतिज्ञयो. हरि मिनिंदोरु केने गोवियो नीतिज्ञयो मिनिंदोरुवो कियमु बल ओ इमाशा कियमु बलन्न बहुवचन टिक अन्न. हरि हरि. ඊළඟට අපි යනවා වඳුරා කියන පදයට. වඳුරා කියන එක ඒක වචනනේ. එහෙනම් ඒක ඒක වචන පදේ වඳුරා කියන එක. මං අහනයි තමයි පිළිතුරු දෙන්නේ දිනිතු. මේ මයික් එක මියුට් කරගෙන ඉන්නකෝ. හරි. දැන් වඳුරා කියන මේ වඳුරා කියන්නේ පොතේ ඒක වචනනේ. හරිද? එහෙනම් ඒක අපි බහුවචන කරන්න ඕනේ. එහෙනම් වඳුරා නම් වඳුරෝ බවට පත් වෙන්න ඕනේ. වඳුරා කියන එක ඒක වචන පැත්තේ දියලා බහුවචන තීරුවේ දියා ගන්න වඳුරෝ කියලා. හරි පුතේ රශී. එහෙනම් මේ පුතා එකට සම්බන්ධ වෙන්න රෙකෝඩින් එක බලලා ඉතුරු වැඩ ටික කරගෙන ඉන්න රශී. හොඳයි. ඊළඟට බල්ලෝ. බල්ලෝ කියන්නේ බහුවචනනේ. එහෙනම් බහුවචන පැත්තේ බල්ලෝ කියලා ලියා ගන්න. ඒක වචන කරලා ඒක වචන පැත්තේ ලියා ගන්න බල්ලා කියලා. हाँ ඊළඟට බලලා බලලා බලලෝ බලලා බලල්ලු කියලා ලියා ගන්න බලලා බලල්ලු බයන් බහුවචන කරාම බයන්න මුර්ධජ ලයන්න දන්තජ අල්ලා යන්න ඊළඟට දන්තජ ලු යන්න බලල්ලු ඊළඟට ඉබ්බා ඉබ්බෝ ඉබ්බා ඉබ්බෝ ඊළඟට ලේනා ලේන්නු गोविया गोवियो कामकारुआ कामकारुओ नीतिज्ञया नीतिज्ञयो बंधुरा बंधुरो बाल्ला बाल्लो बालला बालल्लो इब्बा इब्बो लेना लेन्नु ඊළඟට නිවාසය බහුවචන කරාම නිවාස නිවාසය නිවාස ඊළඟට ගස ගස් හරි ඊටු ටික තනියෙන් කරන්න බලන්න දැන් මෙන්න මේ ටික තනියෙන් කරන්න සංගරාව පුටුව රූපවාහිනිය පාසල භෝජනාගාරය විශ්වවිද්‍යාලය පන්ති කාමරය ආයතනය හරි හොඳයි පුතේ එහෙනම් අපි දැන් බලමු පිළිතුරු ටික සංගරාව ඒක වචන පැත්තේ බහු වචන පැත්තේ සංගරා ඊළඟට පුටුව ඒක වචන බහු වචන පුටු ඒ විදිහට රූපවාහිනිය රූපවාහිනී පාසල පාසල් භෝජනාගාරය භෝජනාගාර විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල පන්ති කාමරය පන්ති කාමර ආයතනය ආයතන ඒ විදිහට එන්න ඕනේ. ඔන්න මම දැන් සියලුම වචන ටික කියනවා. නැවත සැරයක් චෙක් කරන්න හරියටම ලියාගෙනද කියලා නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලන්න. ගොවියා ගොවියෝ කම්කරුවා කම්කරුවෝ නීතිඥයා නීතිඥයෝ වඳුරා වඳුරෝ බල්ලා බල්ලෝ බලලා බලල්ලු පෙදරේරුවා පෙදරේරුවෝ ඉබ්බා ඉබ්බෝ ලේනා ලේන්නු නිවාසය නිවාස ගස ගස් සංගරාව සංගරා පුටුව පුටු රූපවාහිනිය රූපවාහිනී පාසල පාසල් භෝජනාගාරය භෝජනාගාර පන්ති කාමරය පන්ති කාමර ආයතනය ආයතනය බහුවචන ආයතන විශ්වවිද්‍යාලය ඒකවචන බහුවචන විශ්වවිද්‍යාල ඊළඟට ඔව් අපි කියවනේ මිනින්දෝරුවා ඒකවචන මිනින්දෝරුවෝ බහුවචන උක්ත අනුක්ත ભેදය හරි දැන් එහෙනම් කැම් එකත් ඔන් කරගමු හරි ලිව්වද? බලන්නකෝ ශිදී පුතේ මෙතන වාක්‍ය කිහිපයක් අපිට දීලා තියෙනවා නේද? පූසා මියන් අල්ලයි. ගුරුවරු දරුවන්ට උපදෙස් දෙති. ලේඛකයෝ පාඨකයන් දැනුවත් කරති. පුතේ මේ වාක්‍යවල පූසා ගුරුවරු ලේඛකයෝ කියන නාම පද එම වාක්‍යවල අවසාන ක්‍රියාව සිදු කරන පදයි. නේද? බලමු අපි. පූසා මියන් අල්ලයි. අල්ලන්නේ කවුද? මියෝ අල්ලන්නේ කවුද? අල්ලන්නේ පූසා නේද? අල්ලයි කියන ක්‍රියාව කරන්නේ පූසා. ගුරුවරු දරුවන්ට උපදෙස් දෙති. උපදෙස් දෙති කියන ක්‍රියාව කරන්නේ කවුද? ගුරුවරු නේද? ලේඛකයෝ පාඨකයන් දැනුවත් කරති. කවුද දැනුවත් කරති කියන ක්‍රියාව කරන්නේ? ආඛ්‍යාතය. දැනුවත් කරති කවුද? උත්තර දෙන්න බලන්න. ඔව් ඕෂදී ලේඛකයෝ නේද? එහෙනම් පුතේ මේ නාම පදව මේ අවසාන ක්‍රියාවෙන් උක්ත වෙන පදේ අවසාන ක්‍රියාවෙන් මේ ක්‍රියාව කරන කෙනා අපි උක්ත පදේ කියලා හඳුන්වනවා. හරිද? වාක්‍යයක මේ අවසාන ආඛ්‍යාතයෙන් කියවෙන කෙනා. දැන් අල්ලයි කියන ක්‍රියාව කරන්නේ කවුද? පූසා නේද? උපදෙස් දෙති කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ ගුරුවරු ගැන නේද? එහෙනම් දැනුවත් කරති කියන ක්‍රියාව කරන ලේඛකයෝ. එහෙනම් පුතේ මේ පූසා ගුරුවරු ලේඛකයෝ කියන්නේ මේ වාක්‍යයේ තියෙන කර්තෘ පද ටික. දිනිතු පුතේ වාක්‍යයක කර්තෘ පදේ අනිවාර්යයෙන්ම උක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. පූසා ගුරුවරු ලේඛකයෝ ඉන්නේ උක්ත ස්වරූපයෙන්. හරිද? ඊළඟට මේ වාක්‍යයක කර්මපදේ මොකක්ද? වාක්‍යයක කර්මපදේ තමයි මීයන් දරුවන්ට පාඨකයන්. මේවා මීයන් දරුවන් පාඨකයන් කියන්නේ අනුක්ත මේ කර්මපදේ නේද? ඒ කර්මපදේ වාක්‍යයක අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. හරිද? එහෙනම් ඒ නිසා මීයන් දරුවන් පාඨකයන් කියන්නේ අනුක්තයි නේද? දැන් පූසා මීයන් අල්ලයි කියන වාක්‍ය මේ පූසා කියන්නේ වාක්‍ය කර්තෘ පදේ ක්‍රියාව කරන කෙනා කර්තෘ පදේ. මීයන් කියන්නේ කර්මපදේ නේද? අල්ලයි කියන්නේ අවසාන ක්‍රියාව නේද? එහෙනම් වාක්‍යක කර්තෘ පදේ අනිවාර්යෙන්ම උක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. වාක්‍යක කර්මපදේ අනිවාර්යෙන්ම අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. අල්ලයි කියන්නේ අවසාන ක්‍රියාව. හරිද? කර්තෘකාරක වාක්‍යයක කර්තෘ පදේ උක්ත ස්වරූපයෙන් තියනවා. ඒ වගේම කර්මය අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. හරිද? හරි. එහෙනම් පුතේ මතක තියාගන්න අනුක්ත පද වාක්‍යවල කර්මපදයේ ලෙසේ දෙන්නේ වාක්‍යක කර්මපද විදිහට යෙදෙන නාම පද අනුක්ත ස්වරූපයෙන් තමයි ඉන්නේ. මේ මීයන් දරුවන් පාඨකයන් අනුක්තයි. හරිද? ඒ වගේම ආඛ්‍යාතයට සම්බන්ධ නොවන ආඛ්‍යාතයෙන් නොකියවෙන පද අනුක්තයි. දැන් ආඛ්‍යාතය මොකද? අල්ලයි නේද? උපදෙස් දෙති. දැනුවත් කරති. එහෙනම් මේ අල්ලයි කියන ආඛ්‍යාතයෙන් කියවෙන්නේ නැහැනේ. මේ මීයන් ගැන පූසා ගැන තමයි අල්ලයි කියනකොට කියවෙන්නේ නේද? එහෙනම් මේ අල්ලයි කියන ආඛ්‍යාතයෙන් නොකියවෙන අවසාන ආඛ්‍යාතයට සම්බන්ධ නොවන ආඛ්‍යාතයෙන් නොකියවන පදත් අනුක්තයි. දැන් උපදෙස් දෙති කිව්වහම ගුරුවරු ගැන කියවෙන්නේ නේද? දරුවන් ගැන කියවෙන්නේ. එහෙනම් මේ අවසාන ආඛ්‍යාතයෙන් නොකියවෙන පදත් අනුක්ත ස්වරූපයෙන් තමයි තියෙන්නේ. හරිද? ගොඩක් වෙලාවට අනුක්ත පද පුතේ ක කූ කියන අකුරු වලින් අවසන් වෙනවා. හරිද? අනුක්ත නාම පද බහුවචන නම් අල් නයන්ෙන් තමයි අවසන් වෙන්නේ. අපි දැන් මම ඒවා පෙන්නනවා ඉදිරියට. සර්වනාම පද හැබැයි එහෙම වෙන්නේ නැහැ. හරිද? අපි බලමු මේවා කොහොමද වෙන්නේ කියලා උදාහරණත් එක්කම සාකච්ඡා කරමු. හරිද? හැබැයි පුතේ ඇතැම් වාක්‍යවල අවසාන ක්‍රියාපදයෙන් උක්තවන නාම පදය හා ද හා යන නිපාත පදයේදී ඇති වාක්‍යයක කර්තෘ වශයෙන් යෙදෙන පදත් උක්ත ස්වරූපයෙන් හඳුනාගත හැකිය. මේ මොකක්ද මේ කියන්නේ? බලන්නකො පුතේ වශෙනායා මෙතන තියෙනවා වාක්‍ය තුන. අයියාද මල්ලීද සෙල්ලම් කරති. සවනි හා නිපුනි පාසල් යති. අම්මාත් නැන්දත් කෑම සාදති නේද? දැන් පුතේ සෙල්ලම් කරති. සෙල්ලම් කරති කියලා කිව්වහම වාක්‍යක මේ කර්තෘ වශයෙන් යෙදෙන පදයක් උක්ත ස්වරූපයෙන් ඉන්නේ. ඒ වගේම මේ ද ඒ වගේම හා වශයෙන් හා කියන මේ නිපාතයේදී ඇති අප මේ නිපාතයේ ඉදලා තින වාක්‍යයක කතෘ වශයෙන් යෙදෙන පදත් උක්ති ස්වරූපයෙන් ඉන්නේ. හරිද? දැන් අයියාද මල්ලීද සෙල්ලම් කරේද කිව්වා. මේ අයියා කියන එකත් උක්ත, මල්ලී කියන එකත් උක්ත. අයියාද මල්ලීද සෙල්ලම් කරේද? සෙල්ලම් කරන්නේ කවුද? සෙල්ලම් කරේද කියන ක්‍රියාවෙන් කියවෙන්නේ අයියා සෙල්ලම් කරනවා මල්ලී සෙල්ලම් කරනවා නේද? එහෙනම් මේ අයියාද මල්ලීද කියලා ද නිපාතය සහිතව සම්බන්ධ කරලා තියෙන මේ අයියා සහ මල්ලී කියන පදත් උක්ත ස්වරූපයෙන් ඉන්නේ. සවනි හා නිපුනි පාසල් යති නේද? සවනි හා නිපුනි පාසල් යති. එතකොට පාසල් යන මේ දෙන්නමනේ සවනි හා නිපුනි නේද? මේ හා නිපාතයේදීලා තියෙන මේ දෙකත් එතකොට උක්ත ස්වරූපයෙන් තමයි ඉන්නේ. අම්මාත් නැන්දාත් කෑම සාදති. එහෙනම් කෑම සාදන්නේ කවුද? අම්මා සහ නැන්දා නේද? එහෙනම් මේ කියන නිපාතයත් එක්ක සම්බන්ධ කරලා තියෙන මේ පද දෙකත් අම්මා සහ නැන්දාත් කියන පදත් උක්ත ස්වරූපයෙන් ඉන්නේ. එහෙනම් මතක තියාගන්න සමහර වාක්‍යවල අවසාන ක්‍රියාපදයෙන් උක්ත වෙන නාම පදයයි ඒ වගේම ද හා යන නිපාත පදයේදී ඇති වාක්‍යයක කතෘ වශයෙන් නිදෙන පදත් උක්ත ස්වරූපයෙන් ඉන්නවා කියලා අපි හඳුනා ගන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ. හරිද? හරි. දැන් බලමුකෝ උක්ත පද. මම, කුරුල්ලෝ, ඔව්හු, ගුරුවරු, දරුවෙක්, ශිෂ්‍යාවක් මේව උක්ත. හරිද? මම උක්ත, අනුක්ත මා. කුරුල්ලෝ උක්තයි. කුරුල්ලෝ කියන පදේ අනුක්ත පදේ කුරුල්ලන්. ඔව්හු ඔවුන් වෙනවා. ගුරුවරු ගුරුවරුන් වෙනවා. දරුවෙක් දරුවෙකු නේද? ශිෂ්‍යාවක් උක්තයි, ශිෂ්‍යාවක අනුක්තයි. අපි උක්තයි, අප අනුක්තයි. ගිරවා උක්තයි, ගිරවෙකු අනුක්තයි. ඇතමෙක් උක්තයි, ඇතමෙකු අනුක්තයි. දැන් පුතේ එහෙනම් පොඩි ප්‍රශ්නයක් ඇති. අපි කොහොමද විභාගෙට ආවහම උක්ත පද අනුක්ත පද හොයාගන්නේ නේද? මේක උක්ත පදයක්ද මේක අනුක්ත පදයක්ද? විභාගෙට එනවනේ උක්ත පද දෙකක් එහෙම දීලා අනුක්ත පද කරන්න එනවා. එහෙම නැත්නම් ඕ ඕ මම ඒක ටිකක් විස්තරාත්මකව කියලා දෙන්නන්නේ. සමහර වෙලාවට එනවා අපිට අනුක්ත පද උක්ත කරන්න. එහෙම නැත්නම් හේෂාන් පුතේ එනවා මේක උක්ත පදයක්ද අනුක්ත පදයක්ද කියලා හොයාගන්න. දැන් පුංචි ගැටලුවක් ඇති කොහොමද අපි එහෙම හොයාගන්නේ කියලා. ඔන්න මම දැන් ඒක හඳුනා ගන්න ආකාරය ඔයාලට කියලා දෙනවා. හරිද? හොඳින් බලන්නකෝ. උක්ත පද සහ අනුක්ත පද ව්‍යාකරණ පාඩම් කරන හින්දා චුට්ටක් අමාරුද වෙහෙසද? නේද? තව චුට්ට වෙලාවයිනේ. හොඳද? හරි. හරි පුතේ. උක්ත පද සහ අනුක්ත පද. දැන් පුතේ අපිට උක්ත පදයක් අනුක්ත පදයක් බවට පත් කරනකොට අපි ඉගෙන ගන්නනේ කයන්න, කුයන්න, අල්න යන්න යොදනවා කියලා නේද? ස්ත්‍රීලිංග ඒකවචන පදයක් නම් ස්ත්‍රීලිංග ඒකවචන පදයක් අනුක්ත පදයක් බවට පත් කරනකොට ඖෂධී පුතේ අපි ක අවසානයේ ක එකතු කරනවා. දැන් උදාහරණයක් ගත්තාම මවක් කියන උක්ත පදය අනුක්ත කරනකොට මොකද වෙන්නේ? මවක බවට පත් වෙනවා. දැරියක්, දැරියක. නීතිඥවරියක්, නීතිඥවරියක. ගුරුවරියක්, ගුරුවරියක බවට පත් වෙනවා නේද? පුරුෂ ලිංග ඒක වචන අනුක්ත පද නම් පුරුෂ ලිංග ඒක වචන අනුක්ත පද නම් අවසානයේ කුයන්න එකතු කරනවා. දැන් අපි ගම්මුකෝ ශිෂ්‍යයෙක්, ශිෂ්‍යයෙකු නේද? ඒ විදිහට වෙනස් වෙනවා. හරිද? ගවයෙක්, ගවයෙකු. බල්ලෙක්, බල්ලෙකු. ඊළඟට පණ තියෙන ප්‍රාණවාචී බහුවචන අනුක්ත පදයක්. ප්‍රාණවාචී බහුවචන අපිට සිංහයෝ පණ තියෙනවා නේද? අනුක්ත කරනකොට එහෙනම් සිංහයන්, බල්ලෝ, බල්ලන් බවට පත් වෙනවා. දැන් අපි මේක නිදසුන් ඇසුරෙන් සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලාම බලමු ස්ත්‍රීලිංග ඒකවචන පද කොහොමද අනුක්ත කරාම කියලා. හරිද? ගෙවිලියක් නම් මොකද වෙන්නේ? ඔයාලත් කියන්න මාත් එක්ක. ගෙවිලියක බවට පත් වෙනවා. ශබ්ද නගලා කියන්න. මයික් එක ඔන් කරලා ගෙවිලියක්, ගෙවිලියක. අගට කයන්න දානවා. හරිද? ස්ත්‍රීලිංග නම් නායිකාවක්, නායිකාවක. ගුරුවරියක්, ගුරුවරියක. නිලියක්, නිලියක. වෛද්‍යවරියක්, වෛද්‍යවරියක. දැන් මේ ස්ත්‍රීලිංග පදයක් අනුක්ත කරලා කියන්න බලන්න. ඖෂධී නිදසුණක් කියන්න දැන්. ඖෂධී. ඕ කියන්න බලන්න නිදසුණා. ඉමාෂා නෑ පුතේ ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග හොඳින් අහගෙන ඉන්න ඕනේ. ස්ත්‍රීලිංග ඒක වචන පදයක් අනුක්ත කරලා කියන්නේ දිනිතු. දැන් හොඳින් පාඩම අහගෙන හිටියට කියන්න පුළුවන්. ෂෙනායා ගොඩක් හොඳයි පුතේ very good හොඳ ළමයා. දැරියා දැරියක නේද? ගෙවිලියක් ගෙවිලියක නායිකාවක් නායිකාවක වගේ දැරියක් දැරියක. ඊළඟට එහෙනම් අපි ඉගෙන ගමු හේෂාන් පුතේ පුරුෂලිංග ඒක වචන පද කොහොමද අනුක්ත පද බවට පත් කරන්නේ? පුරුෂලිංග ඒක වචන උක්ත පද අනුක්ත පද බවට පත් කරන්නේ. දැන් මේ යහළුවෙක් කියන්නේ පුරුෂලිංග ඒක වචන උක්ත පදනේ. එක් කියන එක අවසානයේ තියෙන යහළුවෙක් දරුවෙක් නේද? අකට එක් කියන ප්‍රත්‍ය කියවෙනවා. මේක අනුක්ත කරනකොට එකු අවසානයේ එකු දැම්මත් නිවැරදි අකු දැම්මත් නිවැරදි. හරිද? එක්කු සහ අකු කියන ප්‍රත්‍ය අකට එකතු වුනහම නිවැරදි. යහළුවෙක් යහළුවෙකු කිව්වත් හරි යහළුවකු කිව්වත් හරි. දරුවෙක් අනුක්ත කරාම දරුවෙකු කිව්වත් හරි දරුවකු කිව්වත් හරි. පාලකයෙක් පාලකයෙකු පාලකයෙකු. हरी दे तरी कविये को हेशान पुता में टिका किया वन अनित्य निदेशुना कुछ मताक करेगा नॉन तो में टिका किया वन पुते यहाँ लोवे හරි හොඳයි පුතේ. ඉමාෂා මට කියන්න බලන්න නිදසුණා. ලේඛකයෙක් ලේඛකයෙකු ගොඩක් හොඳයි ඈ. හරි ඊළඟට අපි බලමු පණ තියෙන ප්‍රාණවාචී බහුවචන පද අනුක්ත කරන්නේ කොහොමද කියලා. මියුට් කරගමුකෝ. ප්‍රාණවාචී බහුවචන පද අනුක්ත කරනකොට ලේසි අගට අල්ලන්නක් දාන්න තමයි. प्राणवाचे बहुवचन नේද? යහළුවෝ පණ තියනවා බහුවචනයි නේ. දරුවෝ පණ තියනවා බහුවචනයි. එන අනුක්ත කරාම අල්ලා යන්න. යහළුවෝ යහළුවන් දරුවෝ දරුවන් පාලිකාවෝ පාලිකාවන්. හරි මේ ටික ඉමාෂා කියමු. හරි ඕෂදී පුතේ මේකට නිදසුණක් කියන්න බලන්න. ගොඩක් හොඳයි. ගවයෝ ගවයන් නේද? හරි ඊළඟට පුතේ දැන් සර්වනාම පද එහෙම මේ අර අපි කිව්වා වගේ මේ අගට ක කෝ අල්න යන්න දාන්න බෑ. ඒක වෙනස්ම පදයක් තමයි තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. අපි ඒවා ටික පාඩම් කරගන්න ඕනේ. සර්වනාම පද ටික එහෙම නෙවෙන්නේ නැතිනම් අපි ඒවා හොඳින් මතක තියාගන්න ඕනේ. දැන් මම කිව්වොත් අනුක්ත පදේ මා. මේවා කට පාඩම් කරගන්න ඕනේ. හරිද දිනිතු? මම මා. හරිද? ඈ ඇය කියන එක ऐ ऐ ऐ ऐ माय अनुक्त करहामा हनी द ओहु क्यों हम अनुक्त करहामा ओहु हनी द माम मा आप आपी किए ने का आप तो ती किए ने का अनुक्त करहामा ता तोपी तेपी किए ने का तोपी किए ने का अनुक्त करहामा तोप हनी द ओबा किए ने का अनुक्त करहामा ओबा माय नुंबा किए ने का अनुक्त करहामा नुंबा माय हेतेमा किए ने का अनुक्त करहामा ओहु ऐ ऐ उन टिक पमनक अभी एतकोट पाडं करगन्न ओने මේ තියෙන්නේ. එතකොට මම මා ඒකවචන ඈ කිව්වොත් ඇය ඇය ඔහු ඔහු බහුවචන අපි අප ඔහු ඔවුන්. හරිද? හරි දැන් එහෙනම් අපි පොන්චි සටහනක් ලියාගන්න යමු. ඔව් පුතේ මේ ටික ලියා ගන්න. උක්ත අනුක්ත ભેදය කියලා ලියා ගන්න. මේ ටික පිටපත් කරන්න. ඔව් පුතේ දැන් හරිද? කර හරි මේ ටික ලියන්න පුතේ ඔක්කොම ලියන්න ඕනේ. ඔව් පුතා කියන එක මට පැහැදිලි නෑ නැවත අහන්න. එහෙනම් පුතේ මේ වීඩියෝ එක ඔෆ් කරගෙන ඉන්න පුතා. පුතේ පුතාට ඕ පුතේ ඔයා කියන එක මට ඇහෙන්නේ. අම්මාත් නැන්දාත් කියලා ලියාගන්නේ දා කරගන්න. එළපිල්ලක් යොදන්න. අම්මා. ඕ අම්මාත් නැන්දාත් කෑම සාදති. හරි මේ ටික ලියන්න එහෙනම් හැමෝම මේවා පිටපත් කරන්න ඕනේ මේවා ලස්සනට ලියලා මට සටහන එවන්න ඕනේ. හරි මෙච්චර ඉක්මනින් ලියුවද? හරි යාළුවෝ තාම ලියනවනේ ඉක්මනින් ලියලා. හරි ලියන්න හැමෝම මේ ටික විතරයි අපි ලියන්නේ. හරි හොඳයි පුතේ ඉක්මනින් ලියන නම් ගොඩක් හොඳයි ලස්සනට පිළිවෙලට ඉක්මනින් ලියන්න ඕනේ. හරි. තව කවුරු හරි ඉන්නවද පුතේ ලියලා ඉවර? අමානි. හරි හොඳයි පුතේ දැන් එහෙනම් අපි ඔව් ලියන එක නතර කරමු. ඔව් හේෂාන් මොකද්ද ගැටලුව? හොඳයි පුතේ මිලියා ගන්න බැරි වුණ දෝල පුතාලට මං එවනවා. ගෙදර වැඩ ටික තමයි පුතේ උක්ත අනුක්ත පදවල මෙන්න මේ සටහන ගෙදරදී පිටපත් කරන්න ඕනේ මේ වගුව. හරිද? මේක පිටපත් කරන්න ඕනේ මං ඒ ටික එවනවා. ඊළඟට ඔයාලගේ පෙළ පොත ළඟට ගන්නකෝ. 32 පිටුවේ 32 පිටුවේ ප්‍රායෝගික අභ්‍යාසය යටතේ තියෙනවා මෙම උපමා කතාවේ ඇති නාම පද පිළිබඳ අවධානය යොමු කරමින් කියවන්න මේකේ තියෙන උපමා කතා ටික කියවන්න ඕනි. තවත් මෙවැනි කතාවක් සොයා එහි නාම පද ලකුණු කරන්න කියලා කියනවා. හරිද? එහෙනම් පුතේ මේ මෙතන තියෙන කතා දැන් අපි ව්‍යාකරණ ටික විතරයිනේ අද කරේ. හරිද? ඒ කතා ටික ගෙදරදී කරන්න ඕනි. අපි දැන් පළවෙනි වාරේ පාඩම් ටික ඉක්මනින් ඉවර කරන්න ඕනි හින්දා මේ කතා ටික කියෙව්වේ නැහැ නේද සාකච්ඡා කරේ නැහැ. නමුත් ව්‍යාකරණ පාඩම් ටික අපි කරා. නමුත් දෙවෙනි වාරේ අපි එහෙම නැහැ විස්තරාත්මකව එකින් එක කරගෙන යනවා. අපි ක්ලාස් එක පටන් ගත්තේ ටිකක් පහුවෙලානේ ඒ නිසා. හොඳද? හරි. අනුක්ත පදවලට අදාළ අභ්‍යාසයේ ලිඛිත අභ්‍යාසයට එන්නකෝ 37 පිටුවේ. 37 පිටුවේ තියෙන ලිඛිත අභ්‍යාස කරගෙන එන්න ඕනේ. ඉහත කතාවෙන් උපුටාගත් පහත සඳහන් නාම පද උක්ත අනුක්ත වශයෙන් හඳුනාගෙන අදාළ කොටුවේ හරි ලකුණ යොදන්න. උක්ත අනුක්ත දෙකෙහිම යෙදී හැකි නාම පද ඇත්නම් අදාළ කොටු දෙකෙහිම හරි ලකුණ යොදන්න. දැන් කපන්නා කියන එක උක්තද අනුක්තද? කපන්නා. ඕ කපන්නා කියන එක උක්තත් වෙනවා උක්ත විදිහටත් ගන්නවා අනුක්ත විදිහටත් ගන්නවා. එහෙනම් දෙකම මේ තම හරි ලකුණ යොදන්න ඕනේ. හරිද? දැන් ගොවියා කියන එකේ ගොවියා උක්ත ස්වරූපයෙන් අනුක්ත කරාමත් ගොවියාමයි. හරිද? ඒක චුට්ටක් කියලා දෙන්නම්කෝ. ගවයා කියන එක පුතේ ගවයා කියන එක උක්ත කරාමත් ගවයා. අනුක්ත කරාම ගවයාමයි. නේද? ගවයේ කියන එක අනුක්ත කරාම ගවයෙකු. ගවයෝ කියන එක අනුක්ත කරාම ගවයන්. නේද? ගවයන්. එහෙනම් පුතේ කුරුල්ලන් කියන එක අනුක්තයි. එහෙනම් අනුක්ත තීරුවේ හරි දානවා. හාවන් අනුක්තයි. හරිද? ඉස්සෙල්ලාම මේ ටික හොඳට කියවලා එහෙනම් ගෙදරදී කරගෙන එන්න ඕනේ. සමහර නාම පද තියෙනවා උක්ත අනුක්ත දෙකේම යෙදෙනවා. හරිද? දැන් කුරුල්ලා කියලා ගත්තොත් උක්තත් කුරුල්ල අනුක්තත් කුරුල්ලමයිනේ. ඔහු කියන එකක් දෙකේම යෙදෙනවා. ඒව හොඳින් අවධානයෙන් කරන්න ඕනේ. ඊළඟට ඉස්තැනට ගැලපෙන උක්ත පද වරහන් තුලින් තෝරා ලියන්න. ළමයි, ළමයින්, බයිසිකල් පදෙදී මොකක්ද උක්ත පදේ මෙතන? ළමයි නේද? ළමයි උක්ත පදේ. මම මා කියන එකේ උක්ත පදේ මම නේද? ඒ ටික ලේසියිනේ. එහෙනම් මේ ටිකත් පිටපත් කරලා කරගෙන එන්න ඕනේ. ඊළඟට ස්තැන්ට ගැලපෙන අනුක්ත පද වරහන් තුලින් තෝරන්නලු. මව හිස්තැන පසසයි. මෙතන කර්මපදේ තමයි යොදන්න ඕනේ. කර්මපදේ අනුක්ත ස්වරූපයෙන් ලියන්න ඕනේ. එතකොට දරුවෝ දෙන්න ඕනේ දරුවන්.